Excuse me, sir. ඕඩරේ අරන් ආවේ නැත්තම් ආපහු යන්නේ එකයි ඇත්තේ. පොඩක් ඉන්නකෝ සර් විස්තරේ කියනකම්. විස්තරේ? මොකද විස්තරේ? සර් පොඩක් අහගන්නකෝ. මට ඔය වැල්වට අරන් එපා. ඕඩර් එක ලැබුණද නැද්ද? සර් අඳන්න ඕනෙලු කිරීරෙන්න. ඒ වගේම තව සිංහල කියමනක් තියෙනවා පළ ඇති රුකට තමයි ගල්වදින්නේ කියලා. ඒක ඇත්තනේ සර්. දැන් සර් පොඩ්ඩක් මං ගැන හිතන්නකෝ. මට හැමෝම බයිනෝ. සර්ුත් බයිනෝ. ඇයි? මම පළ ඇති රුකක් ඉඳා. ප්‍රවෝජනවත් මිනිහෙක් ඉඳා. හරි මම බොරුද කියන්නේ? ඕඩර් එකක් ගෙනාවද නැද්ද? දැන් එතකොට තවත් සිංහල කියමනක් තියෙනවා සර්. ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත කියලා. මේක ඇත්තද? මේක අමූලික බොරුවක් නේ සර්. දැන් බලන්නකෝ සර් මට කිව්වා ඕඩර් එකක් නැතුව මේ පැත්ත පලා දෙන්න එපා කියලා. මම සැලුණාද? නෑ. මං එහෙම ලේසියෙන් සැලන මිනිහෙක් නෙවෙයි සර්. දැන් තමුන් ඔය කියපු දේවලුයි ඉස්සරහට කියන්න යන දේවලුයි සේරම මං අහන් හිටියා කියලා හිතාගෙන මට කියනවා ඕඩර් එකක් ලැබුණද නැද්ද? ලැබුණා සර්. ලැබුණා නෙවෙයි මම දිනාගත්තා. ඔස්ට්‍රේලියන් ක්ලයන්ට් කෙනෙක් ලංකාවට එනවායි කියලා මට ආරංචින වෙලේ ඉඳන් මං හොටෙල් එකේ ලොබියකට ගිහිල්ලා තැපලා මම මිනිහව අල්ලගත්තා සර්. ඉතින් අපිට ඕඩර් එක දෙන්න කැමති වුණාද? මම කැමති කරවගත්තා සර්. ඔන්න හිට එනවා කෝ ෆැක්ටරි බලන්න. නියමයි. හැබැයි සර් මේක රහසක් විදිහට තියාගන්න. දන්නවනේ නැත්තම් මේක පණ්ඩුලයා කනට එම්ම කියොත් මෑන් මගදි මුස්සයි. සත්තයි. මං කාටවත් කියන්නේ නැහැ. ජීවන් කියන්නත් එපා. එච්චරයි නෙවෙන්න ඕනේ. දෙයනේ කියලා හෙටම ඇග්‍රීමන්ට් සයින් කරගත්තොත් අපි ගොඩ. ඉතුරු ටිකත් ජීවන්ටම බාරයි. මං කරන්නම් සර්. මම මේ සර්ගෙන් අහන්නම් කියලා හිටියේ. අර සර් එදා කිව්වනේ මගේ පඩි වැඩි කිරීමක් ගැන. ඒකත් කරගන්න පුළුවන් වේද සර්? නෑ මම මේ නිකමට කිව්වේ සර්ට අමතකලාද දන්නේ නෑනේ. ඉස්සල්ලා මේ වැඩේ කරනකෝ. එතකොට ඒව ලැබේ. Thank you sir. එනං ගිල එන්න. දුව කොහොමද? කාලෙකින් හදින් ඉන්නවනේ. අද ඔෆිස් ගියේ නැද්ද? මං තාත්තගේ වැඩවලට ඉන්නෝල්ලා නෑනේ. ආ එහෙමද? මංගලි මං හිතුවේ දැන් මෙයා පණ්ඩුලගේ වැඩවලට ඉන්වෝල් වෙලා ඇති කියලා. මෙයා බිස්නස් වලට කැමති නෑනේ. ආ එහෙමද? එහෙනම් මොනවද මෙයා කරන්න හිතාගෙන ඉන්නේ? අනේ මන්ද මොනවා කරන්න හිතාගෙන ඉන්නවද කියලා. මේ මම ස්ටඩීස් වලට පිටරටකට යන්න ඉන්නේ ආන්ටි. කොහෙද? එකක් සිලෙක්ට් කරගත්තද? ඔස්ට්‍රේලියා වල යුනිවර්සිටි එකෙන් රිප්ලයි ඇවිල්ලා තියෙනවා. එහෙමද? කොහෙද සිටි එක? මෙල්බන්. ඉතින් අපේ පුතත් මෙල්බන් වල නින්නේ. ආ ඇත්තද? පුතා ඔස්ට්‍රේලියා කිව්වට වතනක් කිව්වේ නෑනේ. ඉතින් එයා මේ දවස්වල වැකේෂන් ඇවිල්ලා ඉන්නේ. එයා හෙල්ප් කරයි. මම මේ දිනව මීට් කරවන්න. හරිද? ඔයාට ඕන දෙයක් එයාගෙන් දැනගන්න පුළුවන්. හරිද? ඒක හොඳයි. පුතේ ඔයා හෙට උදේ ගෙදරද ඉන්නේ? මෙයා ඉතින් ගෙදර තමයි ඉන්නේ. නැත්තම් කොහේ යන්නද? හරි. හෙට උදේම මං එන්න කියලා. අනේ බාන්ටි කරදර කරන්න එපා වැඩ ඇතිනේ. අනේ යාට මොන වැඩද දුව? යාළුවොත් එක්ක රවුම් ගන්න එක තමයි කරන්නේ මුළු දවස් තිස්සෙම. මංගලි ඔයාට මතකද චිත්‍රාව? අර ෆැට් ගර්ල් සයන්ස් කරේ. ආ මතකයි මතකයි. දැන් ඉතින් බස් ස්ටෑන්ඩ් එක ගාව හිටියා හරි. මාව දැකලා නිකන් බීම් බය වෙලා තව මෙච්චරක් විතර වාන්නේ. නේ හලෝ අංකල්. බොහේ බින්ද බහිඳ හදන්නේ. උඹට දැන් මේ හැමතක වෙලාද? නෑ. මට තව දවස් දෙකක් දෙන්න අංකල්. වැඩේ ඉවරයක් කරලා මං එන්නම්. හරි. දැන් ඔය කෙල්ලව ඔහෙට ගෙන්න ගන්න පුළුවන්ද? එච්චරයිනේ වෙන්න ඕනේ. තව දවස් දෙකකින් සේරම හරියයි. එනේ ඉක්මනට වරෙන්. රත්නායක කතා කරා.
තව කිමිකල් තෝගයක් කොහෙලු ඉක්මනට ගෙන්න ගන්න ඕනලු දැන් ඉතින් ගැටලුවක් නැහනේ අංකල් අනිත් එක දැන් ඉතින් කිසිම කෙනෙක් නැහැ අපිට උදැල්ල දාන්න මම මෙහෙට එන්න ඉස්සෙල්ලා ඒ ප්‍රශ්න ටික සේරම සෙටල් කරලා යාවේ ආ මේ ඒක නෙමෙයි අර මිනිස්සයාගේ 105 account එකට දැම්ම නේද අංකල් ඔබ දාන්න කිව්වේ නම් මං දැම්මා ඒක ඒ ගානින් සෙටල් වෙච්ච එක හොඳයි අංකල් අනිත් එක මොන දේ වුණත් දරුවෙක්ගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක්නේ හරි 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 ඒක ගියාවේ මං කැමති උඹ ආවට පස්සෙම බඩු තුගේ ගිහින් ගන්නවනම් මට ඔතන ගිහලා ඔය හොයන්න බලන්න බෑනේ අංකල් දිනේෂ් දන්නව කරන්න ඕන පිළිවෙල මිනිහව යවන්න මං ගියා වගේ තමයි කිසි දෙයකට බය වෙන්න එපා මිනිහා සේරම හැන්ඩල් කරයි දිනේෂ්ට කියන්න බඩු ටික බාගත්තට පස්සේ කෙලින්ම ගබඩාවට යන්න කියලා එච්චරයි වෙන්න ඕනේ ඔබ කියනවා නම් මම යවන්න එච්චරයි වෙන්න ඕනේ රත්නායකට කියන්න මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කතා කරන්න කියලා මට පුළුවන් මෙහෙ ඉඳන් ඒ සේරම හැන්ඩල් කරන්න මං ඒ ගැන අංකල් මං පස්සේ කෝල් එක දෙන්න ඕකේ කවුද රත්නායක කියන්නේ රත්නායක ඒ මේ සිංහකේ වැඩ කරන කෙනේ ඔව් සිංහකේ ඇයි නිරෝෂ් මොනවද ඔය ගේනවා කියපු බඩු ආ අපේ ගාමන්ට් එකට පිට රටින් කිසිම දෙයක් ගේන්නේ නැහැ මේ මේ කවින්නේ මේ අපි දැන් බලන්න ඕනේ අපේ වැඩේ ගැන වෙන දේවල් ගැන නෙමෙයි දැන් කොහොම හරි උඹ කල්පනා කරපම් මුතුව කොහොමද මෙහෙට එක්කන් එන්නේ කියලා. අනම්මනම් ගැන හිතලා තේරුමක් නැහනේ කවීන්. නිත් එක මුතු මෙහෙට ආවට පස්සේ උඹ කොහොම හරි ප්ලෑන් කරන්න ඕනේ උඹේ හිතේ තියෙන ආදරය එයාට දැනෙන්න අරින්න විදියට. ඒක ඉතින් ඔය නිකම්ම දැනෙන්න ඇරිලා වැඩක් නැහැ. බොක්කටම වදින්න දැනෙන්න අරින්න ඕනේ. හොඳේ? විසමහසෙන් පහුගිය ටිකේ මම ලංකාවේ හිටියේ නෑ ආ ඒක තමයි දැක්කේ නැත්තේ විසමහසෙන් නම් හැමදාම වගේ මෙහෙනවනේ පුරුදු වෙලා නැතුව හිටින් ඔය සමහරුන්ට වගේ අසනීප හින්දා නෙමෙයි අවාරුන්ට නම් ඉතින් ඔය කොච්චර එක්ස්ප්‍රයිස් කරත් 80 පියාදි ප්‍රෙෂර් සුගර් බඩ් ප්‍රෙෂර් කියන්නේ සමහරු වයසට යනකොට ඔය සාමාන්‍ය දේවල් මිස්ටර් මාසෙන් නෑ හිත හොඳ නැතිකම අපි වගේ මේ සැහැල්ලුවෙන් ඉන්න ඕනේ සමහරු ඉන්නවා මිස්ටර් නවරත්න තව කෙනෙක් හැදෙනව බලන් ඉන්න බෑ හදන්නේම කකුලෙන් අදින්න ඇත්ත එතකොට ඉතින් හිතේ සතුටක් තියෙනවද නෑනේ හැම වෙලේම ඉන්නේ වෛරයෙන් ක්‍රෝධයෙන් ඒ කියන්නේ සමහරුන් ගැන මගේම ෆීල්ඩ් එකේ ඉන්න සමහරුන් ගැන ගාමන්ට් එකක් අමාරුවෙන් රන් කරගෙන යනකොට හිතනවා තම් විතරයි කරන්න ඕනේ කියලා. ඉතින් හරියනවද? නැහැ.